කාර්ක සභාවේ වාර්තාව ගරු හර්ෂද සිල්වා මැතිතුමා. ගරු කතානායකතුමා, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී යොමු කරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත 17 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියමය සහ 69 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් ඒ සභාවේ වාර්තා මම ඉදිරිපත් කරනවා. හැබැයි එතන නෙමෙයි ගරු කතානායකතුමා ගැටලුව තියෙන්නේ, මේ අද වෙන්න යන දේ සම්බන්ධයෙන්. දැන් අපිට මෙතන දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි තාම හරියට දන්නේ නැහැ ගරු අගමැතිතුමා, අපිට කියන්න ස්ථාවර නියෝග අත්හිටවලා ඔබතුමා මේක අද පාර්ලිමේන්තුවට ගේන යනවද නැද්ද කියලා. මොකද මේ සම්බන්ධයෙන් අපේ කාර්ක සභාව තාම හමු වෙලා නැහැ. මොකද ඊයේ ඔබතුමා මේ සුප්‍රීම සභාවේ තීන්දුව සභාවට ඉදිරිපත් කරාම ඊට විනාඩි කිහිපයකට පස්සේ අපෙන් විමසලා හිටියා ඒ කාර්ක සභාවට ඊයේම මේ සංශෝධනය ගන්න පුළුවන්ද කියලා. ඒක එහෙම කරන්න බෑ. මොකද විනාඩි ගානයි තිබුණේ මේ ඔබතුමා ඒ මේ නීති මේ මේ අධිකරණයේ ඩිටර්මිනේෂන් එක කියවලා සභාව කැඳවනකම් කෙසේ වෙතත් සභාවට අපි දැන්දුම් දෙන්න ඕනේ අවම වශයෙන් දවසක හෝ දෙක කාලයක් මේක සාකච්ඡා කරන්න. මොකද කිසිම විශ්ලේෂණයක් කළත් නැහැ. ඉතින් මේක ගන්නවා නම් අද මන් දන්න පුතුමල්ල කොහොමද කරන්න යන්නේ කියලා. ඒ කියන්නේ මුදල් පිළිබඳ කාර්ක සභාව පැත්තකට දාලා ඒකේ අනුමැතිය රහිතව මේ අර්ථසාධකාර මුදලේ බදු 14% ඉඳලා 30% වැඩි කරනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. අද රැස්වෙන්න බෑනේ. දැන් උදාහරණයක් ගරු මේ කතානායකතුමා පාර්ලිමේන්තුතුමා කිව්වා වාගේ දැන් අපේ මේ මුදල් කාර්ක සභාවෙන් ඉල්ලලා තිබ්බා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් තොරතුරු කාණ්ඩ 5ක් යටතේ ජූලයි මාසේ 7 වෙනිදා ඉඳලා දැන් අද ඊයේ වෙනකම් මේවා ලැබුණේ නැහැ. අපි සිහි කැඳවීම කරා, කෝල් කරා, ලියුම් ඇරියා. ඊට පස්සේ අපි දැනුවත් කරාම මේවා තාම ලැබිලා නැහැ. මේ කිසිම දත්තයක් නැතුව කොහොමද විශ්ලේෂණයක් කරන්නේ? කරන්න බෑනේ. එහෙම නොකර කොහොමද සභාව පවත්වන්නේ? ඒක කරන්නත් බෑනේ ගරු අගමැතිතුමා. පස්සේ අවසාන මොහොතේදී ලේකම් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මට කිව්වා, නෙමෙයි ඊට කලින් දවසේ ලියුමක් කියවලා තිබුණා, මීට පස්සේ මේ නිලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලනවා නම් කිසිම කොමිටුවක් මීට පස්සේ ඇමතිවරයාට තමයි ලියන්න ඕනේ. ඇමතිවරයාගේ මේ මම හිතන්නේ මේ අභිමතයේ පරිදි වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා කියලා. එතකොට මෙතන කලින් සඳහන් වුණා වාගේ 148 මේ පාර්ලිමේන්තුවේ තියෙන බලය උදුරා ගන්න හදනවා විධායකයෙක්. එහෙම කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මේකේ අවශ්‍යතාවය නිසා ගරු ජනාධිපතිතුමාට අපි ලියුමක් ලිව්වා. මොකද එතුමාගේ උපදේශයක් නිසා. ඊට පස්සේ එතුමා කියලා තිබුණා මේ විස්තර දෙන්න කියලා. ඊයේ මේ විස්තර එනකොට ඊයේ හැන්දෑවේ 6:30 වෙලා දැන් මම මේ තියෙන මේ එන්විලොප් එකේ දැන් තමයි මේ ගත්තේ ඩොකියුමන්ට්ස් ටික. ඉතින් එහෙම කරන්න බැහැනේ ගරු කතානායකතුමා. මොකද අපිට මේක තියෙන්නේ මේ චෙක් ඇන් බැලන්ස් එකක් හැටියට නම්. දැන් අධිකරණය මොකද්ද කියලා තියෙන්නේ මේ බලන්න ගරු අගමැතිතුමා. අධිකරණය කියලා තියපු එක මේක අතිශයෙන් වැදගත්. මොකද මම මේ කාරණාව මේකට සම්බන්ධ නිසා ඒක කියනවා. අධිකරණයට හැකියාවක් නැහැ කියලා මේ පිළිබඳව හොයන මේ තියෙන්නේ. There is institutional incapacity in the courts to reassess or reappraise the above policy decisions in the even evidence to the contrary is unavailable. අපිට හැකියාවක් නැහැ මේ සම්බන්ධයෙන් හොයලා බලන්න. මේ දත්ත අපි ගාව නැත්තම්. ඊට පස්සේ කියනවා in the circumstances this court perceives a rationale underlying the differentiation and this court is not irresistibly driven to the conclusion that the policy is manifestly unreasonable. ඉතින් ඒ assumption එක මත ඒගොල්ලෝ කියන unreasonable නෑ කියලා. හැබැයි මේක තමයි වැදගත් කතාව. In the circumstances the parliament which has full control over public finance in terms of article 148 of the constitution මෙන්න මේක අහගන්න කරු කතා නැහැ. He is at liberty to make reasonable classification.
එතකොට සුප්‍රීම් මුසාවියෙන් නැවතත් පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. පාර්ලිමේන්තුවට කියන්නේ කමිටුවට. මුදල් කමිටුවට. එතකොට මුදල් කමිටුවට මේ දත්ත නැත්තම් අරසාද කරමුදලේ මේ බද්ද 114 ඉඳලා 100ට වැඩි පිරීම පිළිබඳව කිසිම විශ්ලේෂණයක් කරන්න හැකියාවක් නැතුව කොහොමද අපි පාර්ලිමේන්තුවේ මේක ගරු ජනාධිපතිතුමා වයින්නෝ? සර් මන්ත්‍රීතුමා මම දැක්කේ නැහැ. ඉතින් ගරු ජනාධිපතිතුමා මම දැක්කේ නැහැ. හරි මම දැනු දැක්කේ. ඉතින් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට උමනා කරන තොරතුරු දැන්වත් ලැබිලා තියෙනවා. මේ දැන් එන්විලොප් එක කැඩුවේ. මේ දැන් තමයි එන්විලොප් එක කැඩුවේ ගරු ජනාධිපතිතුමා. එතකොට දැන් අපිට හම්බ වෙන්න පුළුවන්. හැබැයි හම්බ වෙන්න අපිට යම් කිසි කාලයක් ඕනේ මේක විශ්ලේෂණය. අනිත් එක මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මේක මතකද විදේශ අපේ විපක්ෂ නායකතුමා මේ එන්න යන ආර්ථික අර්බුදය ගැන මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරා. සමහරු ඔහුට එකට සමච්චල් කරා. But I want to read this. Reference was made to an affidavit filed by the governor of the central bank at paragraph 61 of the prophetic doom of an apocalyptic collapse that will ensue if the DDO process is unsuccessful or delayed. The Armageddon of gloom has been described in the following tenor kiyala 1 2 3 4 kiyala kiyana. Then vipaksha nayaka tuma kiwwe rajapaksa rajaya visin e gena giya pratipattiya anuwa giya nan wenna mekai kiyala viyatmakai okkomat ekak ekathu karala eka thamai une. It was an apocalyptic collapse. Right? දැන් කියනවා මේ DDO එක වහාම අපි approve කරේ නැත්නම් analysis එකක් ඇතුව හෝ නැතුව ඔය apocalyptic collapse එකක් කියනවලු ඊළඟට Armageddon of gloom වෙනවලු. ඉතින් ලොකු වචන දාන්න පුළුවන්, බය කරන්න පුළුවන්. හැබැයි ඇත්ත වශයෙන්ම අපිට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න නම් හරි අවස්ථාවක් ඕනේ. හරි ප්ලට්ෆෝම් එකක් ඕන. දැන් ගරු මුදල් ඇමතුමත් ඉන්න නිසා ඔබතුමා අපිට කියන්නේ මොකද කරන්න කියලා. ඔව්. දැන් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අපි තීනියක් ගත්තා. සර්. අපි තීනියක් ගත්තා පක්ෂේ